හලෝ, ගුඩ් මෝර්නින්. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අපේ රිවර්ස් ටර්න් බ්ලොග් එකේ පළවෙනි දවස. ඉතින් අද අපේ ගමන් වගවෙන්නේ නුගේගොඩ ඉදන් කොටුවට ගිහිල්ලා, කොටුවේ ඉදන් මාතලේට බස් එකෙන් ගිහින්, මාතලේ ඉදන් වෑන් එකකින් රිවර්ස් ටර්න් දක්වා යන එක තමයි අද දවසේ අපේ ප්ලෑන් එක. දැන් වෙලාව 4:15 කාලයි. අපේ වෙලාවට පාරට යද්දිම අපිට කොටුවට යන්න බස් එකක් හම්බ වුණා. 4:50ට තමයි කොටුවෙන් මාතලේ බස් එක තියෙන්නේ. කොහොම හරි පාරේ ට්‍රැෆික් අඩු නිසා අපිට විනාඩි 20කින් වගේ කොටුවට යන්න පුළුවන් වුණා. අපි ස්ටෑන්ඩ් එකට යනකොටත් බස් එකේ ගොඩක් සෙනඟ පිරෙලා හිටියේ. අපි කොහොම හරි ඉඳගෙන නිින්දක් දාගෙන මාතලේට යද්දි දවල් 10 විතර වුණා. අපි මාතලේට ගියපු ගමන් කරේ උදේට කාපු එක ගොඩක් බඩගින්න හිටියේ, ගොඩක් උදේ මැහැරපු හින්දා. ඉතින් අපි මාතලෙන් උදේට කාලා අපි බුක් කරගත්ත බෑන් එක එනකන් මෙන්න මේ විදිහට සෙල්ෆි එකකුත් ගත්තා. රිවස්ටන් වල යන අපේ පළවෙනි නැවතුම්පොළ වුණේ බබරකිරියල්ල. මාතලේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 16ක් විතර රිවස්ටන් පැත්තට යද්දී තමයි අපිට බබරකිරි ඇල්ල හම්බ වෙන්නේ. ඉතින් මේ වගේ තැනකට යද්දී ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම අනිවාර්යයි. ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 50ක් වෙනවා. ඉතින් ඒ ගාස්තුවෙන් තමයි මේ වගේ පරිසර පද්ධතීන් ආරක්ෂා කරගන්නේ. මෙන්න මේ පාලමෙන් අපිට බබරකිරි ඇල්ල එහා ඉවුරට යන්න පුළුවන්. මේ පාලමේ මැද හරියේ දැන් බලද්දී බබරකිරි ඇල්ල ඉතාමත් ලස්සනට පේනවා. මෙතනින්නම් බැලුවා අපිට ගොඩක් පැහැදිලිව පේන කොටස් දෙකකට කඩා හැරෙන ලස්සන දිය ඇල්ල. අපි ආයේ වැස්සටියක් අඩු කාලය නිසා දිය ධාර පොඩ්ඩක් අඩුයි. වැස්සටියක් වැඩි කාලයට මේ දිය ධාර ඉතාමත් මඩරම් විසල බව නොඅනුමානයි. බබරකිරියල්ලට සමුදීපු අපි මේ යන්නේ අපේ ඊළඟ ගමනාන්තය හොයාගෙන. අපේ ඊළඟ ගමනාන්තය වෙන්නේ පිටවල පතන. ඒ යන ගමනේදී අපිට මේ දැක ගන්න ලැබෙන සුන්දරත්වය ඇත්තටම මිල කරන්න බෑ. පිරණ තෙක්මානෙම තියන්නේ ගස්කොලන්, කදු වැටි, මීදුමෙන් පිරුණු වලාකුළු, ගෙවල් දොරවල්, මිනිස්සු හරිම දුර්ලභයි. ඇත්තටම මේ ලස්සන භවයේ රහසත් එක වෙන්න ඇති. අපි දැන් මේ ඉන්නේ රිවර්ස් ටර්න් වල ඉහළ කොටසේ. ඇත්තටම අපිට රිවර්ස් ටර්න් වල කාලගුණික තත්ත්වයන් දෙකක් හඳුනා ගන්න පුළුවන්. අපි දැන් මේ ඉන්න කොටසේ අපිට ශීත කාලගුණයක් දෙක ගන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට යන පිටවල පතන ප්‍රදේශයේ වියලි ශුෂ්ක කාලගුණයක් දෙක ගන්න පුළුවන්. අපි දැන් ඉන්න රිවස්ටන් ප්‍රධාන මාර්ගයේ ඉහළටම ඇවිල්ලා කන්දේ අනික් දෙසට පහළට බැහැගෙන යන ගමන්. අද අපි රිවස්ටන් වල ප්‍රධාන ස්ථානය වන කුළුණ දෙසට යන්නේ නැහැ. හෙට තමයි අපි එහෙට යන්නේ. මේ ලස්සන දර්ශනය දැක්ක අපි මෙතන පොඩ්ඩක් නතර වෙලා යන්න තීරණය කරා. මේ වටපිටාවත් එක්ක අපිට එකපාරටම සිහියට එන්නේ හෝටන් තැන්න. එතන මේ පරිසර ලක්ෂණයන් හෝටන් තැන්නට ඉතාමත් සමානයි. තද සුළං, මිතද මීදුම, සීතල හෝටන් තැන්නේ ස්වභාවික ලක්ෂණයන්ට ඉතාමත් සමානයි. රිවස්ටන් වල අරුම එනම් මේ මනාව පෙනෙන කඳු ගැට මීදුමෙන් වැහිලා යන්නේ ඉතාමත් සුළු වෙලාවයි. නකල්ස් කඳු වැටියෙන් මැදි වන මේ පුංචි පාරාදීසයේ සැරිසරන්න ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක. Thank you.
නිල් පාට කොළ පාට මැදින් වැටුණු මේ පුංචි පාර දිගේ අපි පිටවල පතනට ළඟා වුණා. දැන් වෙලාව දවල් දෙකට විතර කිට්ටුවා. ඉතින් අපි හැමෝටම වඩා බඩගිනි. ඒකෙන් අපි දවල් ආහාරය ගන්න තීරණය කරා පිටවල පදනට යන්න කලින්. අදින්නාදානා තියෙනවා හොඳම හොඳම වර්ගය. පිටවල පතනට යන්න කාලයෙන් තියෙන ස්ථානයේ අපිට ඕන සනීපාරක්ෂක පහසුකම් මේ වගේම ජලය වගේ දේවල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම එතනින් ආහාර අරගෙන යන්න ඉතාමත් පහසුවෙන් අපි එතන ඉඳන් කෑම අරගෙන පිටවල පතනට යන්න තීරණය කරා. ඉතින් ඒ විදිහට කෑම අරගෙන අපි ඊට පස්සේ පිටවල පතනට මේ විදිහට ඇවිදගෙන ගියා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා මතක ඇති රිවර්ස් ටර්න් වල අපිට පරිසර තත්ත්වයන් දෙකක් දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් කාලගුණික තත්ත්වයන් දෙකක් දැක ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා හිටිය ප්‍රදේශයේ තරමක් සීත කාලගුණයක් දැක ගන්න පුළුවන්නේ. ඔයාලට දැක ගන්න පුළුවන් දැන් මේ ප්‍රදේශයේ යම්තා ශුෂ්ක කාලගුණයක් තියෙන්නේ. අර තිබුණු මීදුම අඳුර ස්වභාවය මග ඇරලා ගිහිල්ලා පැහැදිලි හසක් තියෙන සහ පැහැදිලි හිරු කිරණ අපිට දැක ගන්න පුළුවන්. වටපිටාවත් ඉතාමත්ම පැහැදිලි.
සේරැල්ලත් බලන්න යන්න ප්ලෑන් කල තියෙන නිසා මනින් නික්මනින් පුංචි ලෝකාන්තය හොයාගෙන ගිය. හොඩන් තැන්නේ ලෝකාන්තය පිහිටලා තියෙන වගේම රිවස්ටනල පුංචි ලෝකාන්තය අපිට දලාගන්න පුළුවන්. පිටවල පතනට ඇවිල්ලා ආරුක්ක තීටි විලාගේ යක්ෂක සංගස්ත දාගින්න බෑ. ඒක දාගින්න යනවා. අරුන්දර මාදීන තියන්න බෑ. ආව දාගින්න. පිටවල පතනට සමුදීප අපි දැන් මේ යන්නේ අද දවසේ අපේ අවසාන නවතැන්ට. ඒ තමයි සේරැල්ල. පිටවල පතන ඉඳලා කිලෝමීටර් 10-12ක් පමණ දුරින් තමයි සේරැල්ල පිහිටා තියෙන්නේ. ප්‍රධාන මාර්ගයේ ඉඳලා මීටර් 100ක් පමණ මේ විදිහට ඇවිදගෙන ගියාම තමයි අපිට සේරැල්ල හම්බ වෙන්නේ. මේ ස්ථානයටත් ඇතුළු වෙද්දී ටිකට් පතක් ලබා ගන්නවා. ටිකට් පතක මුදල රුපියල් 75ක් වෙනවා. මම බබර් කිරියල්ලේදී ආලත් එක් කිව්වා වගේම සේරැල්ලෙත් මේ කාලේ ජලපහර ඉතාමත් අඩුයි. නැත්තම් අපිට මෙම ස්ථානයේ මනරම් දර්ශනය දැක ගන්න පුළුවන්. අද දවස ප්ලෑන් කරගත්ත විදිහටම සේරැල්ල, බබරගිරියල්ල, පිටවල පතන කියන ස්ථාන සියල්ලම ආවරණය කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි අපේ නවාතැන් වලට ගිහිල්ලා රාත්‍රී ආහාරයත් අරගෙන මේ විදිහට කාලය ගත කරා. ඉතින් මේ බ්ලොග් එකේම ඉලක්කොට සිංහම් වෙනකන් ගෙන් එන්නම්. ගුඩ් නයිට්, ගුඩ් බයි.